සුන්දර ශනිදාව සුන්දර කරගන්න අපි හුඟක් අයට ආරාධනා කරනවා වැඩසටහන් එක්ක අත්වල බඳගන්න කියලා. අපි ඒ වගේ තවත් සුවිශේෂී චරිතයකට ඇරයුම් ලබා දීලා තියෙන අවස්ථාවක්. දැන් අපි අතීතේ ඉඳන්ම කතා බහ කරන දෙයක් අපි පාසල් යන කාලේ ඉඳන් ඔබ වයස කොයි මට්ටමක හිටියත් ඔබත් පාසල් යන කාලේ ඉඳන්ම කතා කරන දෙයක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ කෘෂි ආර්ථිකයක් තියෙන රටක්, කෘෂිකර්මයත් එක්ක මැදිච්ච රටක්, මහා වාරි කර්මාන්තයක් තියෙන රටක්, අපි ගොවි රජවරු ඉන්න රටක්. මෙන්න මේ විදිහට අපි කතා බහ කරනවා බොහොම ආඩම්බරයෙන්, බොහොම ගෞරවයෙන් අතීතය පිළිබඳව. හැබැයි වර්තමානයේ වෙනකොට කෘෂි ආර්ථිකයත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය කොයි වගේද, කෘෂිකර්මයත් එක්ක අපේ තියෙන බැඳීම කොයි වගේද, තරුණ පරපුර මේ සමග එකතු වෙන්නේ කොයි ආකාරයටද, අපි ටිකක් කතා කරත් හොඳයි කියලා හිතනවා. ටිකක් වෙනස් පැත්තක මාතෘකාවක් එක්ක. ඒක නිසා අපි අද දවසේ බොහොම ගෞරවයෙන් අපේ මැදිරියට ආරාධනා කළා ඩීමෝ කෘෂි ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීතුමන්ට, එතුමා තමයි ප්‍රියංග දෙමටෝ මැතිතුමා. බොහොම ගෞරවයෙන් ආදරණීය පිළිගන්නවා. අයිබෝන් තරංග. මේ මම ඒ පුංචි ආරම්භයක් ගත්ත කාරණාවත් එක්ක ප්‍රියංග මහත්මයා අපි පොඩ්ඩක් කතා කරොත්, එහෙම ලංකාවේ ආර්ථිකය දියුණු කරගන්න කෘෂි අංශයේ තියෙන වටිනාකම කොහොමද, වැදගත්කම කොහොමද, අර එදා කතා කරපු සම්පෝෂිත සමාජයක් අපිට ඇති කරගන්නට වර්තමානයේ කොහොමද තියෙන ඉඩකඩ, මෙන්න මේ පැත්ත පොඩ්ඩක් කතා කරොත් හරි වටී මේ උදෑසන. ඔව් තරංග, දැන් අපි අපේ රටේ කෘෂි කර්මාන්තය ගැන කතා කරොත් අපි හැමදාම ඉගෙන ගන්න රටක් නැත්නම් අපි බලපුවාම පේන දෙයක්, අපි ඇත්තෙන්ම කෘෂිකර්මයත් එක්කම බැඳිලා තියෙන, කෘෂිකර්මයත් එක්කම යන රටක්, ඒ වගේම කෘෂිකර්මය හා බැඳුණු ආර්ථිකයක් අපිට තියෙන්නේ. ඒ කියන්නේ මේක මම කිව්වොත් එහෙම අපේ රටේ ඉන්න වැඩ කරන ජනතාවගෙන් 128ක් විතර කෘෂිකර්මාන්තයත් එක්ක තමයි බැඳිලා ඉන්නේ. එතකොට ඒ කට්ටිය මේ 128ක ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයත් එක්ක බැඳිලා අවුරුදු ගාණක් මෙහෙම මීට ඉස්සෙල්ලා මීටත් වැඩි ප්‍රමාණයක් හිටියා. දැන් 128ක් වගේ මේ ශේෂ්ත්‍රය තුල ඉද්දි හැබැයි අපි දකින දෙයක් තමයි අපේ රටේ කෘෂිකර්මාන්තය කොහොමද මේක වැදගත් වෙන්නේ කියලා බැලුවොත් එම අපි අපේ රටේ දලජාතික නැත්නම් දේශීය දලජාතික නිෂ්පාදනයට දක්වන දායකත්වයෙන් තමයි අපි මේක බලන්නේ. එතකොට අපේ රටේ අද ගත්තොත් එහෙම මේ දේශීය දලජාතික නිෂ්පාදනයට කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ දැන් මේ වෙනකොට 7%ක පමණ දායකත්වයක් තමයි තියෙන්නේ. හැබැයි මේක මීට ඉස්සෙල්ලා වෙද්දි මීට වැඩිපුර තිබ්බා. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වෙනස් වෙන්න ඕනේ රටේ කෘෂිකර්මාන්තය ඉස්සරහට යන ගමන. ඉතින් අපි රටක් විදියට ගත්තොත් අපේ රට කෘෂිකර්මාන්තය සඳහාම වෙන් වෙච්ච රටක්. ඒකට හේතුව තමයි අපිට කාන්තාර නැහැ. අපිට අයිස් වැටෙන්නේ නැහැ. එතකොට අපේ රටේ මේ වර්ග කිලෝමීටර් 65,600 කියන භූමි ප්‍රමාණය ගත්තොත් මේකෙන් සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 3000ක් විතර තියෙනවා අපිට කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන්න පුළුවන් වතුර වලින් වැහිලා. එතකොට අපේ රටේ වැදගත්ම දේ තමයි පස. අපිට තියෙනවා හරිම හොඳ පසක්. නිකන් අපි බීජයක් එළියට බිසි කරත් ඒක නිකම්ම වැවෙනවා. දණ්ඩක් බිසි කරත් ඒක වැවෙනවා. මේක වැවෙනවා. ඉතින් මේ වගේ බොහොම සරු පසක් අපිට තියෙන්නේ. ඉතින් මේ දේවල් ඔක්කොම එකතු වුණාම අපි රටක් විදියට අපිට කෘෂිකර්මාන්තයත් එක්ක ඉස්සරහට යන්න තියෙන සබාදාමෙන්ම දීපු සම්පත් අපිට වැඩි. හැබැයි අපි බලන්න ඕනේ කොහොමද අපි රටක් විදියට මේ කෘෂිකර්මාන්තයත් එක්ක ඉස්සරහට යන්නේ කියලා. ඒකට හේතුව තමයි අපි අපේ ආර්ථිකයට කෘෂිකර්මාන්තය වැදගත් වෙනවා නම් ක්‍රම දෙකයි අපිට බලන්න තියෙන්නේ. එකක් අපිට බලන්න පුළුවන් වෙනවා අපි කොහොමද අපේ රටේ හදන දේවල් අමුද්‍රව්‍යයක් විදියට නොවන විදියට මේකට අගයක් එකතු කරලා අපේ රටෙන් පිටට යවන්නේ කොහොමද? නැත්නම් අපි කියනවා අපිට ෆොරින් කරන්සිස් නැත්නම් පිටරට අපිට මුදල් අපේ රට ඇතුළට එන්න ඕනේ. ඒක තමයි ඉකොනොමික එක පැත්තක්. අනිත් පැත්ත තමයි අපේ රටට ගෙන්නන දේවල්. අපේ රටට ගෙන්නන දේවල් වලින් අපිට හදාගන්න පුළුවන් දේවල් අපි කොහොමද පුළුවන් තරම් කෘෂිකර්ම කියන අපිට කෘෂිකාර්මික දේවල් අපි කොහොමද අපේ රටේ හදන්න පුළුවන් ඒවා හදාගන්න කියන එක තමයි ඊළඟ වැඩේ. ඒතර මේ දෙක එකක් අපි හදාගන්න එක වැඩි වෙන එකයි එළියට අපි අගේ වැඩි කරලා යවන එකයි. මේ දෙක වැඩි වුණාම තමයි අපේ රටේ මේ කෘෂිකර්මාන්තය මේ අපේ දේශීය ආර්ථිකයට දායකත්වයේ දක්වන තැන උඩට එන්නේ. ඉතින් මෙන්න මේක බලාගෙන තමයි අපි හැම වැඩ කටයුත්තක්ම කරන්න ඕනේ. එතකොට මේක කරන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම අපිට පුළුවන් වෙන්න ඕනේ අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ රටෙන් එළියට යන නැත්නම් අපි අපේ රටෙන් පිටරට යවන බඩු වලින් අපි තාම 120ක් විතර තමයි මේ කෘෂිකාර්මික දේවල්
එලියට යවන්නේ. මේකලුත් ගොඩක් දේවල් නැ අමුද්‍රව්‍ය විදියට. ඒතර අපි එක පැත්තක් බලන්න ඕනේ කොහොමද මේ අපිට පුළුවන් වෙන්නේ මේ රටේ මේ අමුද්‍රව්‍ය විදියට යවන්න නැතුව අගේ වැඩි කරලා අපි කොහොමද මේ ටික එලියට යවගන්නේ කියලා. අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි පොල් ගෙඩියක් රට යවන්න නැතුව පොල් ගෙඩියෙන් යම් අගයක් එකතු කරලා ඒක නිෂ්පාදනය කරනවා. පොල් තෙල් හෝ නැත්නම් වෙනත් ආහාරයක් හෝ නිෂ්පාදනය කරලා පිටරටට යවනවා නම් එතන වටිනාකම වැඩි. වැඩි. ඔව්. දැන් තරම් ඒක තමයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි අතන ඔයා කතා කරපු ඉඳ පොල් කියන ශේෂය ගත්තොත් අපි ගොඩක් දැන් පොල් වල අපි අගේ වැඩි කරලා යවනවා. හැබැයි ඒකේ තව අපි මේ දවස්වල වගේ අපි තව මේකේ අපේ රට විදිහට අපේ භාවිතාවෙ තියාගෙන කොහොමද මේක එළියට යවන්නේ? සමහර ගොඩක් වෙලාවට අපි පොල් ආශ්‍රිත නිෂ්පාදනය ගිහම අපි දකිනවා ඒවා පිටරටට යන අපේ නමින් නෙමෙයි වෙනත් නමකින්. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපිට කොහොමද මේ ශ්‍රී ලංකාවේ මේ බ්‍රෑන්ඩ් එකක් අපේ කෘෂිකාර්මික දේවල්ට හදාගන්නේ. අනිත් එක තමයි අනිත් පැත්තෙන් බලපුවම අපි රටට ගෙන්නන මේ රටකට ගෙන්නන බඩු ගත්තාම ප්‍රධාන පැති තුනක් තියෙන එකක් තමයි අපි මේ පාරිභෝගික භාණ්ඩ අපි රට ඇතුළට ගේනවා කියන එක. දෙවෙනි එක තමයි අපිට පුළුවන් මේ අතරමැදි භාණ්ඩ. ඒ කියන්නේ අතරමැදි භාණ්ඩයක් කියලා කියන්නේ ඒක අමුද්‍රව්‍යයක් වගේ ගෙනල්ලා අපිට මේක වැලු අගයක් එකතු කරලා අපිට පිටරටට යවන්න පුළුවන්. නැත්නම් ඔව් ප්‍රතිපේන. නැත්නම් මේක අරගෙන අපි මෙහෙ තව අගයක් වැඩි කරලා අපිට ගන්න පුළුවන්. අනිත් එක තමයි අපි කියනවා ප්‍රාග්ධන භාණ්ඩ. ඒ කියන්නේ කොහොමද අපි මේ නිෂ්පාදනයක් කරන්න ගේන්න ඕනේ භාණ්ඩ වර්ග මොනවාද? ඒ කියන්නේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන භාණ්ඩ. ඇත්තටම රටක් වුණාම අපි පාරිභෝගික භාණ්ඩ වැඩියෙන් ගෙන්නනවා නම් කෘෂිකාර්මික පාරිභෝගික භාණ්ඩ වැඩියෙන් ගෙන්නනවා නම් ඒක ටිකක් හොඳ තැනක හොඳක් වෙන්න බෑ. එහෙනම් අපි හැම වෙලෙම බලන්න ඕනේ කොහොමද අර ප්‍රාග්ධන භාණ්ඩ අතරමැදි භාණ්ඩ කෘෂිකර්මය ඇතුළට එන්නේ කොහොමද අපි මේ ලංකාව විදියට මේ පාරිභෝගික භාණ්ඩ අඩුවෙන් ගෙනල්ලා අපි මේ රට ඇතුළේ නිෂ්පාදනය වැඩි කරමු. ඉතින් මේ පැති දෙක ගැන තමයි අපිට පැති දෙකයි තියෙන අවධානය යොමු කරන්න මේ කෘෂිකර්ම ශේෂය. ඉතින් එහෙම හරියට අපි මේක පාලනය කරොත් මේක හරි විදියට ඉදිරියට අරගෙන ගියොත් අපිට ඇත්තටම පුළුවන් මේ රටේ කෘෂිකර්මාන්තයෙන් ගොඩක් ඉස්සරහට අරගෙන යන්න. ඔතම ඔය විනාඩි කීපය ඇතුළත කතා කරපු කාරණාත් එක්ක ඩිමෝ කෘෂි ව්‍යාපාර ඇතුළත ප්‍රධාන මෙහෙයුම් නිලධාරිය විදිහට සහ ඔතමලා මේ පිළිබඳ හොඳ පරිශ්‍රණයක් කරලා තිනවා කියන එක සහ ඒ පිළිබඳ හොඳ දැක්මකින් ඉන්නවා කියන එක අපිට පැහැදුණා ඔය වචන කීපය තුළ. ඒක නිසා මම මෙන්න මේ වගේ කාරණාවක් පොඩ්ඩක් මතු කරගෙන කැමති අපේ හිතවතුන්ගේත් දැනගැනීමටත් එක්ක ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මිකංශය සංවර්ධනය කරන්න දැන් ඔබතුමාත් පෞද්ගලික අංශය ඉන්නේ. පෞද්ගලික අංශයේ තියෙන වටිනාකම එහෙම නැත්නම් කාර්යභාරය විදිහට දකින්නේ මොනවාගේ කාරණාවක්ද? හැමදාමත් රජයට හෝ පවතින ආණ්ඩුවකට අතදික් කරන්නේ නැතුව පෞද්ගලික අංශයක් විදිහට කතා කරොත් එමු කොහොමද ඒකේ තියෙන වටිනාකම? ඔව් තරංග ඇත්තටම එහෙම බෑ. ඇත්තටම මේක පවතින රජයකටවත් එහෙම තනි තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක ඇත්තටම එකට එකතු වෙන්න ඕන වැඩක්. අපි කෘෂිකර්මාන්තෙන් ඉදිරියට ගිය ඕනෙම රටක් බැලුවොත් අපිට තේරෙනවා මේ රටවල් ඉදිරියට ගිහිල්ලා තියෙන මේ පෞද්ගලික අංශයයි මේ රජයයි කියන මේ දෙකම එකට එකතු වෙලා තමයි මේ ගමන යන්නේ. ඒක හරි විදිහට බෙදුවොත් එහෙම ඇත්තටම රජය විසින් කරන්න ඕනේ ඕනෙම මොකද රටකට අවශ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒතකොට මෙන්න මේ ප්‍රතිපත්තියත් එක්ක මේ ප්‍රතිපත්තිය දිගේ ගමන් කරවීම තමයි රජයක් කරවන්නේ. ඒ කියන්නේ මේක වැරදි පැත්තකට යනවාද මේක හරි විදියට යන්න ඕනේ මේ දැක්මට යන්න ඕනේ මෙන්න මේ විදියට අරගෙන යද්දී පෞද්ගලික අංශය තමයි මේක ඇත්තටම අපි කිව්වොත් නිකන් මේ එන්ජින් එක වගේ වෙන්නේ. එයාලට තමයි තියෙන්නේ. මොකද අපි මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රය ගත්තොත් ඒක අගය දාමයක්. අපිට පරිශන සහ සංවර්ධන කියලා අපි පටන් ගත්තොත් පරිශන සහ සංවර්ධන අංශය ඊට පස්සේ අපි ඊළඟට ගත්තොත් එහෙම අපි කොහොමද මේකට යෙදවුම් පාවිච්චි කරන්නේ මේ යෙදවුම් පාවිච්චි කරලා කොහොමද නිෂ්පාදනයක් කරන්නේ මේ නිෂ්පාදනයට කොහොමද අපි අගය එකතු කරන්නේ මේ අගය එකතු කරපු භාණ්ඩ අපි කොහොමද කොයි හරි අපිට අවශ්‍ය තැනට යවන්නේ එතකොට මේක කොහොමද අපි වෙළඳපළේ ක්‍රියාකාරීත්වය ඇති කරන්නේ මෙන්න මේ දේවල් ඔක්කොම මේක එක දිගට අගය පිරිච්ච දාමයක්. ඒතකොට මේ අගය පිරිච්ච දාමේ රාජ්‍යංශය සහ පෞද්ගලික අංශය කියලා ගත්තාම මේ දෙගොල්ලොම තම තමන්ට වෙන්න කාර්යභාරයන් තියෙනවා. මේ කාර්යභාරයන් ටික හරියට එකට සමපාත වුණාම තමයි ඕනෙම රටක කෘෂිකර්මාන්තේ දියුණු වෙන්නේ. කොයිම වෙලාවකවත් මේක පෞද්ගලික අංශය මෙන්න මේ ටික කරන්න ඕනේ රජයේ මෙන්න මේක කරන්න ඕනේ කියලා එහෙම දෙකක් බෙදන්න බෑ. හැබැයි පෞද්ගලික අංශය විදිහට අපි දැනගන්න ඕනේ හරි තැනට ආයෝජන සිද්ධ කරලා ඒ ආයෝජන වලින් කොහොමද මොකද මේක අපි ඇත්තටම අපි දැන් ගත්තොත් එහෙම අපේ රටේ කෘෂිකර්මාන්තය තවම අර වැඩිපුර තියෙන පුරාණ ඒ කියන්නේ පාරම්පරික කෘෂිකර්මාන්තයත් එක්ක දැන් මේ පාරම්පරික කෘෂිකර්මාන්තය ඇත්තටම හොඳයි. නමුත් අපිට මේ ලෝකෙත් එක්ක එකට යන්න වෙනවනේ අපේ ලෝකේ ජනගහණය වැඩි වෙනවා. එතකොට මේ ජනගහණය තුලේ මධ්‍යම පාන්තික කියන කොටස වැඩි වෙනවා. එතකොට මෙන්න මේ ලෝකේ කටවල් ගාන වැඩි වෙනවා කියන්නේ දැන් අද
අද අපේ ලෝකයේ බිලියන 7යි ගානක් ඉන්න මේ ජනගහනය මේක ගණන් හදලා බලලා තිනවා 2050 වෙද්දි බිලියන 9ක් වෙනවා. මීට සාපේක්ෂව අපේ රටේ ජනගහනය වැඩි වෙනවා. එතකොට අපිට ඛණ්ඩ තියෙන කටවල් ගාන වැඩි. හැබැයි අපිට කවදාවත් අපේ තියෙන මේ භූමිය වැඩි වෙන්නේ නැහැ. මේ භූමිය තමයි අපි මේක එළියට ගන්න ඕනේ. එතකොට කොහොමද කරන්නේ? මේක අපි කලමනාකරණය කරන්න ඕනේ. මේ කලමනාකරණය කිරීම තමයි හරි වැදගත් වෙන්නේ මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ. ඉතින් එතකොට අපි බලන්න ඕනේ කොහොමද අපේ රටේ මේ තියෙන පාරම්පරික කෘෂිකර්මාන්තය මේ කිසිම තියෙන මේ පද්ධතියට හානියක් නොවි අපේ මේ තියෙන භූමි ප්‍රමාණය වැඩි අස්වැන්නක් අපි ගන්නෙ කොහොමද? මේක මේ කලමනාකරණය තමයි කෘෂිකර්මාන්තයට වැදගත් වෙන්නේ. මම අහට උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපේ රටේ අපි මේකට කියනවා මේ අර නැෂනල් ඇවරේජ් එක කියලා නැත්තම් අපි වීවල ගත්තොත් අපි අපේ රටක් විදිහට අපි ගන්නෙ හෙක්ටයර් එකට ටොන් 4ක ළඟ ප්‍රමාණය. මේක ටොන් 10කට විතර ගෙනියන්න පුළුවන් හෙක්ටයර් එක. 4-10කට ගෙනියන්න පුළුවන්. ඉතින් මේක කලමනාකරණය කරන්න ඕනේ. මෙන්න මේ කලමනාකරණය තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් එක තමයි අපි හරි සූක්ෂමව මේ කෘෂිකර්මාන්තය දිහා බලාගෙන අපි මේක ඉස්සරහට අරගෙන යන්න අවශ්‍යයි. ටොන් 4ක් තියෙන එක 9කට ගෙන්න පුළුවන් කියලාද ඔබතුමා? 9ක් 10කට ගෙන්න පුළුවන්. වී පිළිබඳ මේ කෘෂිකර්මාන්තයේ ප්‍රධානම පැත්තක් ගත්තොත් එමුනේ. ඔව් පැත්තක් ගැන විතරයි කිව්වේ. දැන් ඒකත් එක්කම අපිට දැනෙනවා පෞද්ගලික අංශයේ විදිහට කොයිතරම් කාර්යභාරයක් තියෙනවාද කෘෂිකර්මාන්තයේ සැබෑ දියුණුවක් සැබෑ සාර්ථකත්වයක් කරා ගෙනියන්නට කියන කාරණාව පිළිබඳව අපිට කතා බහ කරනකොට දැන් මේ සියලු කාරණාත් එක්ක දැන් අපි මෙහෙම අහුවොත් එමු දැන් ඔබතුමාලා ඩිමෝක්‍රසි ව්‍යාපාර ආයතනෙ විදිහට කටයුතු කරනකොට ඒත් පෞද්ගලික අංශය මේ කාරණා පිළිබඳව කතා කරනකොට ඔබතුමාලගේ ආයතනයක් විදිහට මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ කොයි ආකාරයටද කියන කාරණාවත් ටිකක් දැනගත්තොත් හරි වටී මේ උදෑසන වෙලාවේදී. ඔව් තරංග මෙහෙමයි. අපි ඩීමෝ ආයතනය කියලා කියන්නේ අතරම මේකේ ඩීමෝ කියන නම අගත්තාම අපි ඩීසල් ඇන් මෝටර් ඉංජිනේරින් නැත්නම් ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මේක ඉංජිනේරු සමාගම. හැබැයි අපේ සභාපතිතුමා රංජිත් පණ්ඩිතගේ මහත්මය මොකද අපි ඩීමෝ කියන්නේ දේශීය සමාගමක්. ඉතින් දේශීය සමාගමක් විදිහට අපි රංජිත් පණ්ඩිතගේ මහත්මයාට ඕනු නම් අපි මේ ඉංජිනේරු අංශයත් එක්ක ඉදදි මේ එතුමා හැඹලෙම අපිට කියන දෙයක් තමයි අපි අපේ රටේ මිනිස්සුන්ගේ බඩට මොන හරි කරන්න ඕනේ. අපි මේ රටේ ගොවි මහත්තුරුන් අපි මේ ඉංජිනේරුම් අපි මොකද ඉංජිනේරු තාක්ෂණය පැත්තෙන් ගත්තොත් අපේ රටේ තියෙන ගොඩාක් ඉංජිනේරු වැඩවලට ප්‍රමුඛ පෙළේ ආයතනක් විදිහට සම්බන්ධ වෙන්නේ අපි. ඇයි අපිට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මේ වගේ දෙයක් කරන්න බැරි කියන තැන හැඹලෙම අපේ සභාපතිතුමා ප්‍රශ්න කරනවා. ඉතින් මෙන්න මේ දේත් එක්ක තමයි අපි කෘෂිකර්මාන්තයට කෘෂිකර්ම අංශයට අපි එළඹෙන්නේ. ඒතර මේ කෘෂිකර්ම අංශයට අපි එළඹිලා අපි පළවෙනියෙන්ම අපි මේ රටේ ඇත්තටම මේ රටේ පළවෙනි යෙම්ම සංයුක්ත අස්වනු නෙලන යන්ත්‍ර වී සඳහා අපි තමයි ලංකාවට ගෙනල්ලා අඳුන්වලා දුන්නේ ඩීමෝ සමාගම් විදියට. ඒ වගේම අපි මේ කෘෂිකර්මාන්තයට තාක්ෂණය ගේන්න ඕනේ කියන තැන ඉන්න ආයතනයක් අපි. එතකොට ඊට අමතරව අපි මේ ගන්න අපි වැඩ කරන මොකද අපි අපේ පරමාර්ථය විදියට තියෙන්නේ අපි මේ රටේ මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉන්න ජනතාව දියුණු කරන්න ඕනේ නම් එයාලගේ ගෙදෙට්ට හම්බෙන මුදල් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එතකොට අපි බලන්න ඕනේ එයාලට දැන් තියෙන සම්පත් වලින් අපි කොහොමද එයාලගේ මේ මුදල් ප්‍රමාණය අපි වැඩි කරන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනේ. ඉතින් මෙන්න මේ වැඩි කිරීම තමයි අපේ හැම සැලසුමක් පිටිපස්සෙම තියෙන්නේ. කොහොමද අපි අපේ ගොවි මහත්තුරුන්ගේ දැනට හම්බෙනවන යම් කිසි මුදලක් ඒ මුදල කොහොමද අපි ඉස්සරහට අරගෙන යන්නේ? නැත්තම් එයාලගේ වැඩි කරන්නේ කොහොමද? ඉතින් මෙන්න මේකට අපි එකින් එක මේක කොටස් කොටස් විදිහට කඩලා කොහොමද තාක්ෂණය අපි මෙයාලට එකතු කරන්නේ කොහොමද? අපි කොහොමද අපේ තියෙන පස රැකගෙන මේ පසට අවශ්‍ය ප්‍රමාණය විතරක් ඕනේ පෝෂක ද්‍රව්‍ය ටික දීලා හරි අස්වැන්නක් ගන්න කොහොමද? මොකද අපේ රටේ අපි දකින ගොඩක් විට දකින දෙයක් තමයි අපේ රටේ පොහොර හරි ලාභයි. ඒ වගේම අපි පාවිච්චි කරන්නේ ගොඩක් පරණ පොහොර තාක්ෂණයක් අපේ රටේ පාවිච්චි කරන්නේ. අද ලෝකේ අපි මේවට ඇත්තටම කියනවා මේ පළවෙනි පරම්පරාවේ පොහොර කියලා අපි තවම පාවිච්චි කරන්නේ. එතකොට මේ පළවෙනි පරම්පරාවේ පොහොර වලින් මේක දෙවෙනි පරම්පරාව තෙවෙනි පරම්පරාවේ පොහොර වලට ගෙනියන්න කාලය ඇවිල්ලා. ඒ කියන්නේ අපි දැන් දාන පොහොර වලින් වැඩි ප්‍රමාණයක් අපි පසට නිකන් හේදිලා යනවා. මම හිතන ගොඩාක් අතිකාවත යනවා මේ වගේ.
ඉතින් මේවට අද තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. මේවට අලුතෙන් කොහොමද මේ පොහොර ප්‍රමාණය අඩු කරලා ගහට අවශ්‍ය ප්‍රමාණය විතරක් අපිට මේ පෝෂක ටික දෙන්න පුළුවන්. මේක හරියට අපි කෑම කණ්ඩ ගියපුවාම අපිට සතියක කෑම එකපාර දුන්නොත් කණ්ඩ පුළුවන්ද? නැත්තම් අපිට මේ දැන් ඕනේ වේලට ඕනේ කන්න පුළුවන් ප්‍රමාණය විතරක් දෙනවද? මෙන්න මේ වගේ දේවල් අපිට මේ පෝෂක දේවල් මේ වගේ කෘෂිකර්මාන්තේ හැම පොඩි පොඩි තැනක්ම කඩලා ගත්තාම මේක තාක්ෂණයත් එක්ක මුසු කරලා අපිට ලස්සනට ඉස්සරහට අරගෙන යනවා. ඉතින් අපි ඩිමෝ සමාගම් විදිහට හැම්බෙලෙම බලන්නේ අපිට මේ කෘෂිකර්මාන්තේ මේ ලොකුවට පේන කෘෂිකර්මාන්තය පොඩි පොඩි තැන්වලට කඩලා මේවා කොහොමද අපි ගොවි මහත්මයා ගාවට ගෙනියන්නේ? ගෙනිහිලා උන්ට මේක කියලා දෙන්නේ කොහොමද? අපේ මේ පස රැකගෙන අවශ්‍ය ප්‍රමාණය විතරක් දීලා, මොකද අපිට ලොකු වගකීමක් තියෙනවා ගොවි මහත්තයෙක් විදියට වුණත්. අපි වගාවක් කරපුවාම බොහොම ආරක්ෂාකාරී සෞඛ්‍ය ආරක්ෂිත අවසන් ප්‍රතිඵලයක් කෑම කන කෙනාට දෙන්න ඕනේ. එයාගේ බාණ්ඩේ අපිට කන්න පුළුවන් වෙන ඕනේ බය නැතුව. ඉතින් මෙන්න මේකට අවශ්‍ය හොඳ කෘෂිකාර්මික පිළිවෙත් එක්ක කොහොමද අපි ගෙනියන්නේ, මෙයාලව ඒ තැනට අරගෙන යන්නේ කොහොමද? මේ සඳහා අපි ඇත්තටම මේක අපි කිය ඉන්නේ. අපි ගදීමෝ සමාගම විදියට අපි රටේ ඇති කරගෙන යනවා. අපි මේවට කියන්නේ ඩිමෝ කෘෂි තාක්ෂණික උද්‍යාන කියලා. මේ කෘෂි තාක්ෂණික උද්‍යානවල අපි ප්‍රායෝගිකව කරලා පෙන්නනවා කොහොමද මෙව ඇත්තටම කරන්න පුළුවන් විදිය කියලා. අපි මේක කටින් විතරක් කියලා ඉන්නේ. ඉතින් අපි මේක කරලා පෙන්නනවා මෙන්න මෙහෙම තමයි කරන්න පුළුවන්. මේ විදියට මේක ආරක්ෂාකාරීව වගා කරන්න පුළුවන්. ජලය අපතේ නොයව පාවිච්චි කරන්න පුළුවන්. පස ආරක්ෂා කරගන්න පුළුවන්. මේ පසේ අපි කොහොමද සාමාන්‍ය ජීවය නැත්තම් ගැඩවිලෝ අනිත් ක්ෂුද්‍ර ජීවීන් හරියට පවත්වාගෙන මේක කරන්නේ කොහොමද? මෙන්න මේ අපි ඉගෙන ගන්න, අපි දන්න අද ලෝකේ තියෙන මේ දැනුම තාක්ෂණය අපි ගොවි මහත්තයා ගාවට අපි ගෙදරින් ගෙදෙට්ට ගිහිල්ලා ගෙනියන ක්‍රමවේදයක් තමයි කරන්නේ. මොකද ඒකට හේතුව අපේ දැක්ම වෙනස්. අපි ඩිමෝ සමාගම් විදියට මේක කෘෂිකර්මාන්තය අපිට නියම විදියට දියුණු කරන්න දෙන්න පුළුවන් උපරිම දායකත්වය දීම තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒකට අපි ඒ වැට්ටික් කරගෙන යනවා. ඔතන ඔය විදියට කතා කරනකොට වර්තමානයේ තවත් නැගෙන මැසවිල්ලක් තමයි තරුණ පරපුර කෘෂිකර්මාන්තයට එකතු වෙන්නේ නැහැ කියන කාරණාව, ඒ සඳහා ප්‍රවණතාවය අඩුයි කියන කාරණාව, හැමෝම මේ වයිට් කොලර්ස් ජොබ්ස් වලට යන්න, විදායක ශ්‍රේණි රැකියාවලට යන්න, එහෙම නැත්නම් තවත් තියෙන විශේෂම අපේ වැඩසටහනට එන බොහෝ පිරිසක් කියන විද්වත් පිරිස් කියන කතාවක් තමයි සාමාන්‍ය පෙළ හරි උසස් පෙළ හරි උසස් පෙළට යන්නේ නැහැ, සාමාන්‍ය පෙළෙන් වගේ පස්සේ ත්‍රිවිල් එක කරගෙන පාරට යන තමයි තරුණ පිරිස බලන්නේ කියන කාරණාව. තරුණ පිරිසට කොහොමද දෙන උපදේශය ඔබතුමා මේ ශ්‍රේෂ්ඨ ඉන්න ප්‍රවීණෙක් විදිහට? ඇත්තටම තරංග මේ අපි මේක ඇත්තටම අපි මේක අඳුනගෙන තියෙන ප්‍රශ්නයක්. හැබැයි අපි මේක අඳුරගෙන තියෙන කියලා ඇත්තටම මම අද මට මේ වැඩසටහනට ආරාධනා කරනවා. මම හරි සතුටු වුණා 100ත මොකද මේ 100ත වගේ ආයතනයක් අපිට මේ වගේ වැඩසටහනකට, මොකද මේක අපි ආයතනය ගැනම නෙමෙයි, මේක අපි මේ ජාතික වගකීමක් ගැන කතා කරන්නේ. සමාජයට වටිනාකමක් දෙන්නේ. මොකද ඇත්තටම මේක අද තියෙන රටේ තියෙන ලොකු ප්‍රශ්නයක්. අපේ තරුණ පරපුර සමහර විට ගොඩක් වෙලාවට තරුණ පරපුරෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මේ පාරවල් වල හන්දි ගානේ නැති වෙනවා. හැබැයි අපි ඒක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ඇත්තටම අද තවම මම ප්‍රායෝගිකව කෘෂිකර්මාන්තේ කරන්නේ කෙනෙක්. මම පළාතන ගම්පළාතත් නේද? එහෙමත් නැත්නම් අනිතක ආයතනයක් විදියට ගත්තා. අපි මේ දේවල් කරන්න, අපි මේ අද මේ ගැන කතා කරන්න අපි එන්නේ අපි ප්‍රායෝගික කෘෂිකර්මාන්තයේ යෙදිලා ඉන්නේ. එතකොට මේ අපේ රටේ මතයක් තියෙනවා මේක මේ කෘෂිකර්මාන්තය කියන්නේ පරිපහල දෙයක් කියලා. එහෙම එකක් නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. හැබැයි දැන් ඔයාලා අද මේ විදිහට මට කතා කරලා මේ විදිහට අපි මේක කතා කරාට එතකොට අපි දන්නවා මේක මේ තරුණ පරපුර කොහොමද එකතු වෙනවා. මගෙන් ප්‍රශ්න අහනවා. දැන් මේකෙදි අපි ගත්තොත් එහෙම කෘෂිකර්මාන්තය කියලා කියන්නේ ඇත්තටම හරිම ගොඩක් අපි කියන මේ හරි විදිහට මේක කරන ගොඩ තරුණ කට්ටිය අද ලංකාවේ ඉන්නම. හැබැයි අපි ගොඩක් විට මාධ්‍යවල දකින්නේ එක්ක ගොවි මහත්තයෙක්, අපි නිකන් හිතන්න අපි ගොඩක් විට කතා කරොත් එහෙම කතා කරන්නේ දුප්පත් ගොවි මහත්තයා, අසරණ ගොවියා, එහෙම එකක් නැහැ. ඒ ඇවිල්ලා එහෙම එහෙම කීප දෙනෙක් ඉන්නවා. ඒ යාලවත් අපිට ඉස්සරහට අරන්. හැබැයි මේක ඔළුවට කාවදින්න මේ සමාජයේ හිතනවා මේ ගොවිතැන කියන්නේ මම අසරණ මිනිස්සු කරන, එහෙම නැත්තම් මේ එහෙම එකක් නෙමෙයි. මේක ගොවිතැන කියන්නේ ලෝකේ තියෙන උසස්ම රස්සාව. ඒකට හේතුව තමයි අද ගොවිතැන නැත්තම් මේ ලෝකේ කියන ඕනෙම මොන වයිට් කොලර් ජොබ් එක කරත් මේ මිනිස්සු කාලා ඉන්න ඕනේ. කණ්ඩනම් ආහාර නිෂ්පාදනයක් වෙන්න ඕනේ. ආහාර නිෂ්පාදනය වෙන්නේ කොහොමද? ගොවිතැනේ. ඉතින් මෙන්න මේ ගොවිතැන තමයි අපිට
අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් මෙහෙමින් මේ මේ මේක අපි තේරුම් ගන්න ඕනේ තැනක්. ඉතින් අර අර මේක අපි හරියට දැනගෙන ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඇත්තටම තරුණ පරපුරට මම මේ වෙලාවේ කියන්න කැමති පණිවිඩයක් විදිහට මේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ අද ලෝකේ දියුණු වෙලා තියෙන තාක්ෂණය බලපුවාම තියෙන ඕනෙම ශාස්ත්‍රයකට වැඩිය උඩින් තියන්න පුළුවන් විදිහට තාක්ෂණය අද කෘෂිකර්මාන්තයට ඇවිල්ලා තියෙනවා. අපිට ගෙදර ඉඳන් ෆාම් එකක් කලමනාකරණය කරන්න පුළුවන් ගන්න අද ලෝකේ තාක්ෂණයේ තියෙනවා. වැඩේ තියෙන්නේ මේක තේරුම් අරගෙන කවුද කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඉතින් අපි හැම වෙලෙම බලන්නේ මෙන්න මේක කියලා දිදී අපි ඉස්සරහට අපේ මේ තරුණ පරපුර ගෙනියන්න තමයි අපි හැම වෙලෙම උත්සාහ ගන්නෙ. ඉතින් මම හැම වෙලෙම කියනවා මේ කෘෂිකර්මාන්ත කියන්නේ හිතාමත් හොඳ ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රයට ඔයාලට එන්න පුළුවන්. ඇවිල්ලා ඒ වගේම මේ එක එක තියෙන මේ පොඩි කෘෂිකර්මාන්තය අපි කොටස් වලට බෙදලා ගත්තොත් මේ හැම කොටසකටම අපිට පුළුවන් මේකට දෙන්න සොලියුෂන් එකක් නැත්නම් මේකට දෙන්න පුළුවන්. ඉතින් මේ තැනට තමයි අපි මේක ගෙනියන්න ඕනේ. ඒ හින්දා කවුරුත් හිතනවා නම් කෘෂිකර්මාන්තය කියන්නේ මේ අසරණ නැත්තම් මේ දුප්පත් එහෙම එකක් නැහැ. ඉතින් අද ඇති තරම් අපේ ලංකාවේ ගිහිල්ලා අපිට මේ රටවටේ ගිහම අපිට අපි ගොවි මහතුරු ප්‍රායෝගිකව හම්බෙන කට්ටිය ඉතාමත් හොඳින් තමන්ගේ ජීවිතය ගත කරන ඉතාමත් උඩ තත්ත්වයේ ඉන්න ව්‍යවසායකයෝ අද ඉන්නවා කෘෂිකර්මාන්තේ. අපි ඔවුන් ගැන තමයි පෙන්වන්න ඕනේ. අපි නැත්තම් හැම වෙලේම මේ රසරණ දුප්පත් බෝඩ් ලෑල්ලක් උස්සන් ඉන්න ගොවි මහත්තෙක් නෙමෙයි. ඊටදී ගොඩක් දේවල් මේ කෘෂිකර්මාන්තේ තියෙනවා. ඉතින් මම ඉතින් තරණ පරපුරට වාක්‍ය පිටරම පණිවිඩ දෙන්න කැමති. හැම වෙලේම මේ කෘෂිකර්මාන්තේ ගැන මේ ලෝකේ තියෙන හොඳම රස්සාව මේකට අපි එකතු වෙන්න ඕනේ. ඒ හොඳම රස්සාව සඳහා පහසුකම් සපයනකොට දැන් තරුණ පරපුර හැමදාමත් බලනවා ටිකක් ලේසියට පහසුවට කොහොමද කරගන්නේ කියන කාරණාව. හැමදාමත් අර සම්ප්‍රදායේ ඉන්නේ නැතුව ගේන්න ඕන ඉදිරියට ගේන්න ඕන කියන කාරණාව ඔබතුමත් කියනවා. කොහොමද ආයතනයක් විදිහට නවීන පහසුකම් එක එකතු කරන්න තියෙන අවස්ථාව බොහොම කෙටියෙන් කිව්වොත් එමේ කාලයත් එක්ක අපිට තරගයක් තියෙනවා. ඔව් හරි. මම කිව්වොත් එහෙම තරංග දැන් අපි ගත්තොත් එහෙම අපිට ඕනෙම භෝගයක් දැන් අපි ගත්තොත් එහෙම අපේ තියෙන භෝග වලින් වැඩි ප්‍රමාණයක් අපිට පුළුවන් ලෝකේ තියෙන මේ තාක්ෂණෙත් එක්ක අපිට පොඩි ඉඩක තියෙන සියලුම කියන්නේ ඕනෙම ගහක් ගත්තම ගහකට අවශ්‍ය වෙන සාධක තියෙනවා. මේ සාධක හැම එකක්ම අපිට දෙන්න පුළුවන් මේ કૃතිමව දීලා මම કૃතිම බුද්ධියෙන් අපිට පාලනය කරන්න. ඒ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියනවා. ඒ වගේම අපිට පුළුවන් අන්තර්ජාල පහසුකම් හරහා ගොඩාක් දේවල් මේ කලමනාකරණයේ කෘෂි කලමනාකරණයට අපිට ගේන්න පුළුවන්. ඒ වගේම අද ලෝකේ හැම තැනකටම හැම මේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ හැම දෙයක්ම හොඳටම දියුණු වෙලා තියෙනවා. ඒතකොට මෙන්න මේ දියුණු වෙච්ච දේවල් අපිට ගෙන මේ හැම දෙයක් මෙන්න මේ දේවල් තමයි අපි ආයතනයක් විදිහට ඩිමෝ සමාගම් විදිහට අපි හැම වෙලෙම අපි ගොවි මහත්තුරුත් එක්ක නැත්නම් ගොවි ව්‍යවසායකයොත් එක්ක අපි කතා කරන්නේ මේ දේවල්. මේ තාක්ෂණය අපිට මේ රටේ අපි දැන් ගෙනල්ලා තියෙනවා. මේක අපි අරගෙන යනවා. ඉතින් අපි රජයත් සමඟ අපි සම්බන්ධ වෙලා ඉන්නවා. මේ ඔක්කොම එකට එකතු කරගෙන කොහොමද මේ අලුත් කෘෂිකාර්මික දේවල් මේ රටට ගේන්නේ කියන තැන තමයි අපි ඉන්නේ. ඔව්. දැන් කෘෂිකර්ම ශාස්ත්‍රය කියන්නේ බොහොම පැතිරිච්ච ශාස්ත්‍රයක්. විවිධ කොටස් තියෙනවා. අපි කැමති දැනගන්න විශේෂයෙන්ම අපේ හිතවතුන්ට මේ කාරණාව වටි ඒත් එක්කම අපිව බලාගෙන ඉන්න ලෙඩදරින්ට බලදරින්ට තීන්දු තීරණ ගන්න අයටත් මේ කතාව වටි. ඒක කියන්නත් හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා මේ වෙලාව. දැන් මේ විවිධ ශාස්ත්‍ර දිනකට අපි රටක් විදිහට අවධානය යොමු කරන්න හොඳයි කියලා හිතන ශාස්ත්‍ර ඔබතුමාලගේ අධ්‍යයනයන් එක්ක ඇති. කෘෂිකර්ම ශාස්ත්‍රය මෙන්න මේ පැත්තට අපි වැඩි අවධානය යොමු කරන හරි හොඳයි කියලා අනාගතය ගැන කල්පනා කරනකොට මොනවද තියෙන්නේ වගේ ශාස්ත්‍ර? තරංග මම මේක කෙටියෙන් මම වට කොටස් තුනකට කඩලා කියන්නම්. ඒ කියන්නේ කොටස් තුනක් කියලා කියන්නේ අපි කාරණා තුනක් තමයි අපි බලන්න ඕනේ මේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ. ඒක සම්පූර්ණයෙන් එකට මේකට එකතු වෙන කතා බහ ගත්තාම පළවෙනි එකම තමයි අපි කෘෂිකර්මයේ නෙමේ කෘෂි ව්‍යාපාර කරන්න ඕනේ. මේක බිස්නස් එකක්, ව්‍යාපාරයක්. හැම ගොවි මහත්තයෙක්ම අපේ රටේ වෙලා තියෙන්නේ අපි වැස්ස එනකම් බලන් ඉඳලා බීජයක් ඒ වෙලාවට අරන් ගිහලා පොහොර ටික අරගෙන ගිහිල්ලා අපි කිසිම වටපිටාව පරිසරය ගැන හිතන්නේ නැතුව මේ බීජය දාලා මේක පැලවෙලා එන අස්වැන්නක් කපාගෙන ගිහිල්ලා මේක වෙළඳපළට අරන් ගිහලා අපි බලනවා මේක අපිට විකුණ ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කලමනාකරණයක් නැහැ. හරි පොඩි දෙයක් නැත්නම් මේ කෘෂිකර්මාන්තේ කලමනාකරණය. ඒ හින්දා පළවෙනි දේ වෙන්න ඕනේ අපි මේ රටේ ගොවි මහතුන්ව අපි යොමු කරවන්න ඕනේ මේ කෘෂිකර්මාන්තේ කෘෂි ව්‍යාපාරයක් විදිහට හරවන්නේ කොහොමද කියලා. දෙවෙනි එක තමයි කොහොමද අර මම ඉස්සෙල්ලා කතා කරා වගේ මේ
නිරවද්‍ය කෘෂිකර්මාන්තය අපිට නැත්නම් ප්‍රිසිෂන් ඇග්‍රිකල්චර් කියලා කියනවා. මේ නිරවද්‍ය කෘෂිකර්මාන්තය නැත්නම් මේ නිරවද්‍ය පිළිවෙත් කොහොමද කෘෂිකර්මාන්තය කියන්නේ? ඒක 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 මම එකයි කොටස් තුනකට මේ පොදු වශයෙන් බෙදනවා. ඒක ලොකු වෙනමම කතා කරන්න පුළුවන් ඕනේ ලොකු මාතෘකාවක්. හැබැයි තියෙනවා අපිට තියෙන තව විනාඩියක් වගේ. ඔව් ඒක තමයි. ඒ හින්දා අපි ඒතික ඒක අපි නිරවද්‍ය කෘෂිකර්මාන්තය ගැන අපි ඒ පැත්ත බලන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි අපි කියනවා සස්ටේනබල් ඇග්‍රිකල්චර්. නැත්නම් අපි මේ කෘෂිකර්මාන්තය අපිට පුළුවන් වෙන්න ඕනේ ඊළඟ පරම්පරාවට අපි මේක පාවිච්චි කරන සම්පත් කිසිම දෙයක් ෂය වෙන්නේ නැතුව අපි මේක අපේ ඊළඟ පරම්පරාවට ගෙනියන්න ඕනේ. මෙන්න මේ කියන පැති තුන ඔස්සේ තමයි අපි අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කරගෙන යන්න ඕනේ. ඔව්. වෙලාව නම් අවසానයි. නමුත් මම බලෙන් හරි පුංචි වෙලාවක් ඉල්ල ගන්නවා මගේ නිෂ්පාදකතුමාගේ මේ අවසාන ප්‍රශ්නට ඔබතුමාට අභියෝගයක් තප්පර කීපයක් ඇතුළත උත්තරයක් ලබා දෙන්න. ඔබතුමා කිව්වා මේක ව්‍යාපාරයක් බවට පත් කරගන්න බිස්නස් එකක් කරගන්න ඕනේ කියලා. තරුණ ව්‍යාපාරිකයන් නැත්නම් ව්‍යවසායකයෙකුට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද කෘෂිකර්ම පැත්තේ? ඔව් මට කියන්න තියෙන අවසාන වශයෙන් කියන්න තියෙන අපිට මේ කෘෂිකර්මාන්තය අපේ රටේ ඊළඟ ලෙවල් එකට නැත්නම් ඊළඟ අවධියට අපි යන්න ඕනේ. මේ අවධියට යන්න අපිට ව්‍යවසායකින් අවශ්‍යයි. මම ඔවුන්ට කියන්නේ කෘෂි ව්‍යවසායකින් කියලා. ඉතින් මෙන්න මේ කෘෂි ව්‍යවසායකින්ට ආරාධනා කරනවා. මේක හරි ලස්සන ශේෂ්ත්‍රයක්. මේ ශේෂ්ත්‍රයෙන් අපිට ගොඩාක් දියුණු වෙන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන්. ඉතින් මම ඔක්කොටම ආරාධනා කරනවා එකට එකතු වෙලා මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රය මේ තරුණ පරපුර විදිහට තමන්ගේ ජීවිතේ මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයත් එක්ක ඉස්සරහට අරගෙන ගිහිල්ලා මේ රට හොඳ ඉහළ පෙළේ කෘෂිකාර්මික රටක් කරමු කියන යෝජනාව මම කරමින් තරංග සාසියතර මම ස්තුතිවන්ත වෙනවා මේ ලබා දුන්නු කාලයට. මේක හරි වටිනවා මේ කාලය. ඉතින් බොහොමත් ස්තුති. බොහොම ස්තුතියි. අපිට තව ටිකක් කාලය තිබුණා හරි වටිනවා. ඉදිරි දවසක අපි කතා බහ කරමු. විශේෂයෙන්ම අපේ වැඩසටහනේ සහ නිෂ්පාදිකවත් කෘෂිකර්මාන්තයත් එක්ක බොහොම වැඩසටහන් කරනවා. ඉදිරිදී අපිට හුඟක් දේවල් කතා බහ කරන්න පුළුවන්කම ලැබෙවි. අපි ස්තුතිවන්ත වෙනවා ඩීමෝ කෘෂි ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුමිලිදාරි ප්‍රියංග දෙමටතුමාට. තවත් වටින කාරණා බොහොමයක් ඔබෙන් ගන්න තියෙනවා. ඉදිරි දවසක අපි මුණ ගිහලා කතා බහ කරමු. මේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කරන සියලු දේවලුත් ඔබේ ජීවිතයේ සියලු දේවලුත් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එවන හිතවතුනි, ඒ වටිනා කතා බහෙන් පස්සේ ඊළඟට අපි සූදානම් වෙනවා ඔබේ මගේ ජීවිතයේ වටින තවත් බොහොම සුවිශේෂී කතා බහකට යොමු වෙන්න. ඒ සඳහා ඉඩකඩ සකස් කරගනිමින් කෙටිම කෙටි විරාමයකට ප්‍රධාන පාරක මැදිරියට ගිහිල්ලෙන්න අපි ඔබෙන් අවසර පතනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.